හරි අපි කියවමු ද්විතීන සංග්‍රහයේ 30 30 අපි කියවන්නේ අද දෙවෙනි දවස 40 දවසේ 15 සිට 20 අද මාතෘකාව තමයි තෝරා ගැනීම තෝරා ගැනීම දැන් ඊයේ අපි වරප්‍රසාද කාලයකට ඇතුල් වෙලා අද තෝරා ගන්නවා කියන්නේ ජීවිතයේ මාය ප්‍රමාන්තනේ හැම තිස්සෙම තෝරා ගැනීමක් තියෙනවා තේරෙනවද අද පූජාවට එනවද නැද්ද කියන එකට තෝරා ගැනීම හරිද මෙතන ඉඳලා එනවද නැද්ද කියනක තෝරා ගැනීම බද්ද නැත්තම් පපඩම් චපාතිද කියලා තෝරා ගැනීම හැම තිස්සෙම ජීවිතේ හැම දෙයකදීම තෝරා ගැනීමක් තියෙනවා හැබැයි දැන් මේක හරි සරලයි නරක දේ තෝරා ගත්තොත් නරකක් වෙනවා හොඳ දේ තෝරා ගත්තොත් හොඳක් වෙනවා මේක හරි සරලයිනේ හැබැයි අපි තෝරා ගන්නේ මොකක්ද හරිද නබ බලන්න වචනේ උනාස කියන ද්විතීයේ සංග්‍රහයේ 20 15 බලන්න මම ඔබ ඉදිරියේහි ජීවනය සහ සැපදද මරණය සහ විපදද තැබීමි ඔබේ දෙවි සමිඳන් වහන්සේ ඔබට මෙදින දෙන පනත් ඔබ අනුගමනය කරන්න උනම් හරි දැන් ඔබ ඉස්සරහා මම ජීවනයක් තියනවා මරණයක් තියනවා සැපතක් තියනවා විපතක් තියනවා හරිද දැන් තොරගන්න ඕනේ සැපත තොරගන්නට ඕනේ ජීවනය නමුත් මෙතන මොකද වෙන්නේ මගේ ආදර ප්‍රේමවන්තනි දැන් දැන් ඇයි උන්වහන්සේ තොරගන්න දුන්නේ උන්වහන්සේ ආදම් ඒදම් යනේ ඔක්කොම මවලා හැම ගහක්ම මවලා තහනම් ගවක් මැව්වා මේකෙන් කෑවොත් වා මරණා කියලා කිව්වා එතන මිනිස්සුන්ට තෝරා ගැනීම තියෙනවා තෝරා ගැනීමත් එක්ක සම්බන්ධ වෙච්ච දේ මොකක්ද තෝරා ගැනීමත් එක්ක බද්ධ වෙච්ච දේ මොකක්ද නිදහස් කැමැත්ත සිංහයාට අද බෑද මන් දවල්ට සිංහයාට චතාරික කාලේ එළවලු මේ තනකොළක කහින්න බෑ මම මස් කන්න බෑයි කියලා උඩ තෝරා ගන්න බෑ උගේ විදියක් සිස්ටම් එක ඇන්තුරියම් මලට කියන්න බෑ මම නෑ මම පෙටි දෙක තුනක් ගන්නවා කියලා එහෙම කියන්න බෑ එයා ඒක සිස්ටම් එකේ මම තමයි එයාගේ ජීවිතේ එහෙම තෝරා ගන්න බෑ ඒතොර ඒ එතනදී සත්තුන්ට නැති දෙයක් මිනිස්සුන්ට තියෙනවා නෑ මම ප්‍රේමවන්තනේ තෝරා ගැනීමක් නිදහස් කැමැත්ත නැතුව ආදරය කරන්න විදියක් නෑ නිදහස් කැමැත්ත නැතුව ආදරය කරන්න බෑ ආදරය කරන්න ප්‍රෝග්‍රෑම් කරලා අර මං කියන්නේ ආටෝ ඩීටියෝ මම දෙවියන්වහන්සේට ආදරයි මම දෙවියන්වහන්සේට ෂෙඩියුල් කරනවා දෙවියන්වහන්සේට ආදරේ දෙවියන්වහන්සේට සේවය කරනවා දෙවියන්වහන්සේට සේවය කරනවා එහෙම කියලා ඇත්තේ නෑ උනාසේ කියන මම විපතක් සපතක් තියෙනවා තෝරා උනාසේගේ සමානකමට අපි මමලා තියෙන චොයිස් එකක් තියෙනවා මගේ ආදර ප්‍රේමවන්තනේ දැන් මේ තෝරා ගැනීමේදී ප්‍රශ්න තියෙන්නේ සපත විපත තියෙනවා සප උනාසේ ජීවනය සහ මරණය තියෙනවා ජීවනය තෝරා ගන්නවා නම් අනිවාර්යයෙන්ම අපිට වාසනාව එකයි කතා කරලා කියන කියවීමේ කියවීමේ කතා කරලා හරි ලස්සනට කියන බලන්න මෙදින මම ඔබ අනුගමනය කිරීම කරන්න පතන පනත් ඔබ අනුගමනය කරන්න උනම් ඔබේ රටේ පදිංචි වෙමින් වැඩි වර්ධනය වී ජීවත් වන්න ඔය ඔබේ දෙවි සමිඳන් වහන්සේ ඔබට ප්‍රේම කරමින් දෙවි මග හැසිරෙමින් උනාසගේ ආඥා නීති හා නියෝග ව්‍යවස්ථා පිළිපදින්න උනම් ඔබ අයිති කරගන්නට යන දේශයේහි දෙවි සමිඳන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක එත ඔබ අකීකරු වී ඔබේ සිත අන්නතකට හැරී ගොස් අනෙකුත් දෙවි දේවතාවන්ට වන්දනා නමස්කාර කිරීමට ඔබේ සිත ඇදී ගියොත් ඔබ නැත්තටම විනාශ වන බවත් ජෝර්දාන් ගංගෙන් එතර වී ඔබ ආයිති කර ගන්නට යන දේශයේ ඔබ බොහෝ කල් ජීවත් නොවන බවත් මම අද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමි. තේරුණාද කියන්නේ? ඒ කියන්නේ මේක හරි සරල දෙයක් නේ ප්‍රමාණයෙන්. හරි සරල දෙයක්. උනාසේ කියන දෙයක් කරොත් එහෙම කැළමෙනවා. උනාසේ කියන දෙයක් කරේ නැත්නම් ඉතින් මොකද මේ අපි නැහින්නේ? ඇයි මේ දඟලන්නේ? මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ අපි ඉගෙන ගන්න යනවා. රෝමවරුන්ගේ දැම්පෙරලා ටීචර්ස්නේ බාගට භාගයක් රෝමවරුන්ගේ ලිපියේ 7 වෙනි පරිච්ඡේදයට අපි යනවා. රෝම 7. බලන්න රෝම 7 කියන්නේ රෝම 7. රෝම කූප 7 නෙමෙයි රෝම 7. හරි. රෝම 7 යන්න 15 වෙනි රෝම සමා වෙන රෝම 9 15 වෙනි මේ මොකද්ද මම කියන්නේ? රෝම මේ ක්‍රියාවේ රෝම 7 15 වෙනි පරිච්ඡේදය. රෝම 7 පාලස්සනේ පරිච්ඡේදය බලන්න පාවුතුමා කියනවා මා කරන දේ කියන්නේ මට අපි හැමෝම එකට කිය වෙලා නැති නිසා මා කරන දේ මටම නොතේරේ මා කරන්නේ මා කරන්නට කැමති දේ නොව මා ද්වේෂ කරන දේ දැන් පාවුතුමා කතා කරලා කියනවා මට තේරෙන්නේ නැහැ මම මොකද්ද කරන්නේ කියලා දැන් මම කරන්නේ මම අකමැති දේ කවුද කැමති නැත්තේ හොඳ දේ කරන්න කවුද අකමැති නැවර
හොඳ දේ කරන්න. අපි හැමෝම කැමති. නම් මම පෞරුතුමා කියනවා. හැබැයි මම කරන්නෙම මම අකමැති දේ. ඒ කියන්නේ මම තෝරගන්න එකේ මගේ අවුලක් තියෙනවා. මගේ choice එකේ අවුලක් තියෙනවා. මා කරන්නේ මම අකමැති දේ. ඊට පස්සේ කියනවා බව මට හැඟේ. මා කරන්නේ මා අකමැති දේ බව මට හැඟේ නම් ඒ නීතිය යහපත් බව මම ඒතු ගනිමි. සැබවින්ම මා කරන දේ කරන්නේ මානව මා තුල ඇති පාපය වේ. මොකක්ද? මගේ ඇතුලේ වෙන අයිටම් එකක් තියෙනවා ක්‍රියා කරන. ඒකත් එක්කයි මේ ප්‍රශ්නය තියෙන්නේ. මගේ ආදර ප්‍රමාණතින මගේ ඇතුලේ මාංශයක් කියලා. මාංශයක්. ඒකයි ගලාති 16 ගලාති 5 16 උන්වහන්සේ කතා කරලා කියන්නේ මාංශික තෘෂ්ණා ආත්මයන්න් වහන්සේට විරුද්ධය ආත්මයන්න් වහන්සේ මානසික තෘෂ්ණා විරුද්ධයට ඒක නිසා ආත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම ඇතිව හැසිරෙන්න ඔබගේ ඇතුලේ ස්වභාවයෙන් ඔබට තෝරගන්න දේ මම ආදර ප්‍රමාණ ස්වභාවයෙන් දෙයක් තියෙනවා ඒ කියන්නේ මම කියන තැන මාංශය හරහා තමයි මම කියන එකෙන් මාව රකින්න ඕනේ දෙවනාසර ඒ කියන්නේ උනාස කතා කරලා කිව්ව එකයි සමාන සහතන් කතා කරලා කිව්ව එකයි ඔබ දෙවනාසෙ මත යැපෙන්න ඕනේ නැහැ. ඔබ ඔබවම බලා ගන්න තානම් ගයන් කන්න. ඔබ තව දෙවි කෙනෙක් වගේ වෙනවා. තේරුණාද කෙනෙක්? ස්වභාවයෙන්ම මාව රැක ගන්න. මාව බල. දැන් මම මාය ප්‍රේමවන්තනේ ගොඩාක් වෙලාවට මගේ choice එක, මගේ තෝරා ගැනීම ප්‍රශ්නේ තියෙනවා. මගේ බය. මට බයයි. මට බයයි එතන ඉන්න. මට බයයි මේ තනියම ඉන්න. ඒ නිසා තමයි මම තෝරා ගන්න. මගේ හිස්කම. මගේ හිස්කමත් එක්ක මම තෝරගන්න. මගේ තරහ, වෛරය, මගේ මාංශයේ තියෙන වෛරය එකයි මම මේ තැන තෝරගන්න. තේරුණාද කියලා? මට මෙතන සමාව දෙන්න බැරි තැන. මම හැම කෙනෙක්ගේම වැරදි තෝරා ගැනීමක් පස්සේ මාංශය තියෙනවා මගේ ප්‍රමාණයට. ඒ ඇතුලේ දේත් එක තමයි මම එතනට යන්නේ. ඕනම දෙයක් ඔබ තෝරා ගැනීම ඔබගේ choice එක පටලනවා යක්ෂයා මාංශය පාවිච්චි කරලා. දැන් මෙතනදී මට ඕන නම් සමාව දෙන්න පුළුවන්. ගස්සගෙන යන්නත් පුළුවන්. කතා කරන්න පුළුවන්, කතා නොකරන්න පුළුවන්. ගොඩාක් වෙලාවට ලේසි මොකක්ද? ලේසි. ලේසි. හා? කතා නොකර ඉන්න එක ලේසි කියලා තමයි හිතන්නේ. ඔක ලේසි. හැබැයි ඕක නෙමෙයි ලේසි. මා ප්‍රේමවන්තනි වචනේ කතා කරලා කියනවා ද්විතීනි සංග්‍රහයේ 30 හරිම ලස්සනට කතා කරලා කියනවා බලන්න. වචනය කියනවා මා ඔබට අද නියම 11 මා ඔබට අද නියම කරන මේ පනත දුෂ්කර එකක්වත් ඉටු කරන්න අපහසු එකක්වත් නොවේ. එය ඇත්තේ අහසෙයි නොවේ. එබැවින් එය අසා ඉටු කරන පිණිස අප වෙත ගෙන එන්නට කවරෙක් අහසර නගින්නේද කියා කිසිවෙකුට කියව නැහැ කිය. එය ඇත්තේ මුහුදෙන්නතර නොවේ. එබැවින් එය අසා ඉටු කරන පිණිස අප වෙත ගෙන එන්නට කවරෙක් මුහුද තරණය කරන්නේද කියා කිසිවෙකුට කියව නැහැ කිය. ඒ වචනය ඔබ ඉටු කරන පිරිස ඒ ඔබට ඉතා ලංව තිබේ. ඔබේ තොල් මත බෙසිතෙහිද එ ඇත. මේක අමාරු දෙයක් නෙමෙයි මයි ප්‍රමාණ. හැබැයි අපි ආත්මයන්න් වහන්සේට ඉඩ දෙන්නේ නැතිකොට මාංශය නපුරා යක්ෂයා ලෝකයා මාංශයා කියන මේ තුන්වැදාරුන් සත්‍ය බොමව පොළඹවනවා ඒකට. ඒකයි තෝරා ගැනීමේදී ආදම් ඒව කිව්වේ දෙවනාසේ දෙන දෙයට වඩා අරක ඇස්සට රමණීයයි. ඇස මාංශය දකින්න දේ. දිවට ප්‍රණීතයි. දිව මාංශය රස දැනෙන දේ. නුවණ වැඩමුළු කදෙමයි. අපේ දැනුම මම හිතන විදිහට මේක මෙහෙම කරොත් ඒක මගේ සිත තරම් කපටි වෙන කිසි දෙයක් නැහැ. ඒතර මේ තුන් වැදාරුම් සත්‍ය මොකද කරන්නේ? මේ කාරණාවලින් මම තෝරා ගන්න එක හැමතිස්සෙම මම තෝරා ගන්නේ උනහස කියන දේ නෙමෙයි විපත. තමයි ප්‍රමාත්‍රි මේ චතාරිකේ දවස් 40 මෙනෙහි කිරීමට යන අපි ජීවිතේ තෝරා ගැනීම ගැන හිතන්න ඕනේ. හැම තිස්සෙම choice එකක් නැති වෙලාවක් නැහැ. ඇස් පිල්ලම් ගහනවද? එකහක් ගහනවද? තේරෙනවද කියන එක? ඒකහක් ගහන්න පුළුවන් නම් කියෙම තේරෙනවද කියන එක? ඒක හැම වෙලාවම තෝර බලනවද? නොබලනවද? එකම එක එක්කෙනෙක් වාදගෙන ඉඳලා කියලා කියනවා. ඒ දැන් එයා අසභ්‍ය දර්ශනේ බලන ළමේ ඉතින් මොකද වෙන්නේ? දෙවෙනාසේ ඇස් දෙකක් දීලා තියෙනවා. මම බලනවා. මම ඇස් දෙකක් දෙන්න මොනවද බලන්න. එතන පාද ඇහුවා. එතන ඇස් පිල්ලන් දුන්නේ. ඇස් පියාට දුන්නේ මොකද්ද වහගන්නනේ. නෑ ඒකට වහගන්නවා කො. තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ මම හැම තිස්සෙම choice එකක්.
එතන මම ප්‍රේමන් එතන අපි ඊළඟට කාරණා තමයි මේ තෝරා ගැනීම පිටිපස්සෙ තියෙන මම කියන මගේ පාපය මගේ දුර්වලකම පොඩි කාලේ මගේ ගුණා කී දෙනෙක්ගේ යාඥාවද අනේ ස්වාමීන් මට ඕනේ මෙහෙම කරන්න හැබැයි මට කරගන්න බෑ දැන් අර ගේට්ටුව ඇරලා තිබ්බා ඉස්සෙල්ලා පූජා වෙලා හරිද පූජා වෙලා ඇරෙද්දී දැන් දැන් කනර්සරි එකේ වාහන ඇතුළට දානවා දැන් මෙ වෙනවා තේරෙනවද කියන එක එතකොට ඒක දැක්ක ගමම්ම මගේ මාංශය නිකන් ගඟේ මාළු ඇඟේ නටන්න ගත්තා. දැන් පූජාව අතර වාරද මට හින ගන්නවා වගේ පේනවා ගේට්ටුව. පූජා මෙතන ඉඳන් පේනවනේ. එතකොට දැන් දැන් ඒ තැනදී කුපිත වෙනවද? පූජාව තියනවද? දැන් මෙතන ඉඳන් කෑ ගන්න ඉතුණා. ගානවා කියලා ගේට්ටුව ආනවා කියලා තේරෙනවද කියලා. හැබැයි හරි අමාරුයි හිටියේ මං. හරි අමාරුයි හිටියේ. මොකද ඒ මාංශය ශුද්ධාත්මය අනනේ තේරෙනවද ගේට්ටුව ආන්න කියන්නේ ශුද්ධාත්මය එහෙම නෙමෙයි තේරෙනවා ඒ ඇවිල්ලා මාංශයෙන් මාව තැනදී මම පූජා දැන් මෙතන පූජාවක් තියනවා පූජාවක් තියනවා අරකට පේනවා මේක මාර ගැටණයක් ඇතුලේ හැමතිස්සෙම දෙපැත්තක් අදිනවා ඔබව මගේ ආන්දර ප්‍රේමාන්තය මේක ඔබට මේකට අවදි වෙන්න ඕනේ සමහරවිට අපිට දෙපැත්තක් අදිනවා කියලා තේරෙන්නේ නැහැ මොකද දෙවන වාසය කියන දේත් පේන්නේවත් නෑ මේක තමයි පාර මරු පළල් පාර වෙන සුපර් මාකට් තියනවා නියමට තියනවා වාහන යනවා නියමයි පළල් පාරේ අපි යනවා යෑමක් ආයි කියලා වැඩක් නෑ බ්‍රේකුත් නෑ පටු පාවත පේන්නෙත් නෑ උනාස කියනවා පටු මාවත තෝරගන්න පළල් මාවතේ බොහෝ දෙනෙක් යනවා පටු මාවත අඳුර ගන්නත් බෑ ගොඩාක් දෙනෙක්ට මගේ ආදර ප්‍රමාන්තේනි එනිසා ඔබගේ මගේ ජීවිතේ තෝරා ගැනීම දැන් මේ 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 අත්දැකීම තමයි මේ අත්දැකීම තමයි අපි අරගෙන යන්නේ සුවිශේෂයට. අපි ගන්නවා ලුක්තුමාගේ 9 වෙනි පරිච්ඡේදය. ලුක්තුමාගේ 9 වෙනි පරිච්ඡේදය. මගේ ආදර ප්‍රේමවන්තයනි මේ තැනදී බලන්න උන්වහන්සේගේ තෝරා ගැනීම මොකක්ද උනේ? උන්වහන්සේගේ තෝරා ගැනීම මොකක්ද උනේ? දෙවන ජේසු තමයි ඔබගේ මගේ ජීවිතේ පරමාදර්ශය මගේ ප්‍රේමවන්තයනි. උන්වහන්සේ වයි අපි අනුගමනය කරන්නේ උන්වහන්සේ අපේ ජීවිතේ පරමාදර්ශය. ලුක් 9 විසි දෙක හරි උන්වහන්සේ මෙය කිසිවෙකට නොකියන ලෙස ඔවුන්ට තදින් අණ දුන්සේක මම ක්‍රිස්තුවරයානෝ කියලා කිව් එක හරිද මනුෂ්‍ය පුත්‍රයාණන් හැමෝම කියන මනුෂ්‍ය පුත්‍රයාණන් බොහෝ දුක් විඳින වේදනා විඳින්නටත් ප්‍රජා මූලිකයන්ද නායක පූජකයන්ද වෙනේදරයන් විසින්ද ප්‍රතික්ෂේප කරන ලබන්න හා මරණ ලබන්නටත් තෙවන දින යලිත් මරණින් උත්ථානකම් ලබන්නටත් නියම වැතයි වදාළසේක දැන් මෙහෙම කියන ජේසු තමයි මල්ලුවෙනට යන්නේ. මේ තමයි නියම වෙච්ච දේ. දෙවියන් වහන්සේ අපව මාව පත් කරපු තැන. මෙහෙම කියපු ජේසු. ජේසුට මේක කරන්න ලේසි වුණාද මගේ ප්‍රේමාන්තේ? ජේසුට එක මහා බරපතල choice එකක්. ඒ choice එකේදී තමයි අපි යන්නේ මාක්තුමාගේ 14 වෙනි පරිච්ඡේදයට. මාක්තුමාගේ 14 වෙනි පරිච්ඡේදය අග්ගාල පුරවන්න පෙරලන්න පුළුවන් නම් පෙරලන්න. මාක්තුමාගේ 14 වෙනි පරිච්ඡේදයේ හරි ලස්සනට උනාසේ මේ යාඥාව මහා ගැඹුරු අත්ලාන්තයකට අරගෙන යන තැන. මාක් 14 උනාසේ කතා කරලා කියනවා. බලන්න 36. අබ්බා පියාණනි ඔබට සියල්ලක්ම හැකිය. මේ කුසලාන මා කෙරෙන් ඉවත් කළ මැනව. ternary කෙනෙක්. choice එක. මේ පාත්‍රය පුළුවන් නම් අයින් කරන්න. සියල්ලක්ම කරන්න පුළුවන් කියලා කියනවා අයින් කරන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ කියනවා ඒත් මගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවායි වදාළසේක. මම ප්‍රමාණතනි මාංශය ලෝකයේ යක්ෂය අදින පැත්තේදී ජේසු අපිට මට කියා දෙනවා මේක අරගලයක් කියන එක. අරගලයක්. එතකොට මම ප්‍රමාණතනි කියන්නේ ස්වභාවයෙන් එන්නේ ඔබව රැක ගන්න ඕනේ. මම මාව බලා ගන්න ඕනේ. මට මෙහෙම කිව්වා. අරු මොනවද කිව්වා? අයි මටම මෙහෙම වෙන්න. ඒ කියන්නේ මම කියන එකත් එක්ක ස්වභාවයෙන් ඔබ තෝරා ගන්න දේ පටලැවිලා මගේ ඔබගේ ඇතුලේ ස්වභාවය තුල ඔබ බලන්නේ වැරදි දේ දිහා කියන්නේ වැරදි වචන කරන්නේ වැරදි දේ මේ තෝරා ගැනීමේදී මේ තෝරා ගන්න දේ ඔබ විනාශයට අරගෙන යනවා හැබැයි ඒක දැනගෙනත් සිකරන් මොනවස්සේ දැන් නැද්ද තප්පරයකින් අප්‍ර ගානකින් එයාගේ ජීවිතය මරණයට ලං වෙනවා කියලා දන්නවා බොන එක්කෙනා දැන් නැද්ද liver එක දිවෙනවා කියලා දන්නවා හැබැයිත් බොනවා ඇයි කරන්න කුඩු ගන්න මිනිස්සයා ඇවිල්ලා කියනවා ඒ ෆාදර් මට ඕනේ මේකෙන් ගැලවෙන්න මට ඕනේ අතාරින් හැබැයි ඒකම කරනවා
ඇයි ඇතුලේ ඇඩික්ෂන් එකක් ඇතුලේ අබ්බැහි කමකට ගියයින් පස්සේ චූටි ගන්න පුංචි තීරණය ඔබ පොඩි ගන්න තීරණේ ඔබ මුල් මුල් වතාවට ඔබ ඒක කරන්න ගන්න තීරණය හරි සිම්පල් දෙයක් විදිහට එකක් අපෙන්නා ඉට්ස් ඕකේ කමක් නැහැ පොඩි ෂොට් එකක් නේ ග්‍රෑම් එක මොනවද ඒක පෙන්නලා ඒ ගන්න තීරණයෙන් පස්සේ ඔබ ඇඩික් වුණයින් පස්සේ ඔබව හිර වුණයින් පස්සේ මගේ ප්‍රේමාන්තේ ඔබ හිර වුණයින් පස්සේ ඔබට කරන්න දෙයක් නැහැ ඒස ඔබගේ සිස්ටම් එකම යන්නේ එතනට ඉතින් එතනදී ජේසු කියා දෙනවා ඔබට මට මේ තෝරා ගැනීම කරන විදිය ජේසු තෝරා ගන්න ඉස්සෙල්ලා නිකන් හැංගීමට බර වෙලා ජේසු තෝරා ගත්තේ නැහැ ජේසු මොකද්ද කිව්වේ තාත්තේ මට ඕනේ මේ දේ ඇත්ත යාඥාවේ ඔබ මේක කරන්න ඕනේ ඔබට අවශ්‍ය දේ ඇත්ත ඔබට ඕනේ දේ ඇත්ත උන් වහන්සේට කියලා ඇත්ත උන්වහන්සේට කියනවා ඊට පස්සේ කියනවා තාත්තේ ඔබ වහන්සේගේ කැමැත්ත නෙමේ මගේ කැමැත්ත නෙමේ ඔබ වහන්සේගේ කැමැත්ත මොකද උනේ ඊට පස්සේ මගේ ප්‍රේමවන්තයනි ලුක්ත මගේ සුවිශේෂය හරි ලස්සනට කියනවා දේව දූතයෙක් ඇවිල්ලා උන්වහන්සේව ශක්තිමත් කරයින් පස්සේ තමයි කුරුසය තෝරගත්තේ. ඔබ මම ජීවිතය තෝරා ගැනීමේදී ඔය අරගලය ටගවෝ ඔය කඹ ඇදිල්ල ජීවිතය තියෙනවාමයි. එනිසා තමයි ඔබ කඳ මුදුනට යන්නට ඕනේ. ඒ බොරුවට තාත් නියමයන් මම කරන්න. මොකද්ද? ඕක සිම්පල් නේ. මම තාත්තගේ බුදා දෙන්නම් ආයේ නියම. ඒ කතන්දර නම ඇත්ත දෙන්න. මං ආසයි මේකට සේසු. ජේසු කියක පුළුවන් නම් මේ පාත්‍රය අයින් කරන්න තාත්. හැබැයි ඔබවහන්සේ කැමැත්ත වෙන්නේ. ඒකත් එක්ක ඔබ යාඥාවට යද්දී ඔබ මොකද වෙන්නේ මාංශය පරදලා ආත්මයන් විසින් ඔබව මෙහෙවන තැනකට එනවා ඊට පස්සේ බලන්න ගලාති පහේ 17 ඉඳන් බලන්න මම ප්‍රේමවන්තයනි හරි ලස්සනට කියනවා ඒ තැනදී ඔබව මහා නිදහසකට යනවා ඒ තෝරා ගැනීමත් එක්ක මන්ද මානසික තෘෂ්ණා ආත්මයන් වහන්සේට විරුද්ධය ආත්මයන් වහන්සේට මානසික තෘෂ්ණාවලට විරුද්ධය දෙපක්ෂය අතර ඇති මෙම විරෝධය නිසා ඔබ කැමති දේ ඔබට කළ නොහැකිය ඒත් ඔබ ආත්මයන් වහන්සේ විසින් මඟ පෙන්වල ලබන්න උනම් ඔබ ව්‍යවස්ථාව යටතේ නොසිටින්නහුය නීතියක් ඉන්න නෙමෙයි ඇතුළේ මෙහෙවීමක් එනවා ඒ දෙක කරන්න රෝමාටේ 14 කියනවා ශුද්ධාත්මයන් විසින් මෙහෙවනු ලබන අය දෙවෙනස්ගේ දරුවෝ කියලා දැන් අසක මේක කරද්දි මම ප්‍රේමවන්තයනි අපිට ගොඩාක් වෙලාවට පාපයත් එක්ක තියෙන විනාශය තේරෙන්නේ නැහැ. සිත කපටි ඇසර රමණය දිවට ප්‍රණීත නුවණ වැඩමට කදිම දෙයට ඔබ යොමු කරනවා. හැබැයි දේව වචනය ඔබගේ සිත විමසනවා. ඒකයි මේ චතාරිකේ ගොඩාක් දේවල් නාට්‍යද අනිත් දේවල් පත්තර පොත්පත් මේ හැම දෙයකටම වඩා ඔබ බයිබලට යන්න ඕනේ. ගීතාල 119 කියනවා නසගේ වචනය මගේ මාවතට එළියක් පාපය කියන්නේ තිමිර පටක්. පාපය කියන්නේ ඔබව රවට්ටන තැනක්. ඒක මායාවක්. ඒ මායාව ඒ විස්මූණ අස්සේ තියෙන කොක්ක විනාශය ඔබට මට පෙන්න ඕනේ. ඒ පෙන්වන්නේ විනාශකවත්. සිතේ සිතුවිලි අරමුණු. මේ මොකක්ද මම? ඇයිද මම මෙතනට යන්නේ? ඇයි මම මෙතනට නැඹුරු වෙන්නේ? ඒ කියන්නේ පාවිතුමා කතා කරලා කියනවා අනේ මං වගේ කාල කන්නේ කවුද මාව මෙතනින් ගලව ගන්න? රොම 7 හරි ලස්සනට පාවිතුමා එක අපිට කියා දෙනවා බලන්න ඊට පස්සේ අන්තිමට ඒ වචනේ කතා කරලා කියනවා පාවිතුමා අවසානයේ කතා කරලා කියනවා ගෑදර ප්‍රේමවන්තේනි අහු මගේ මං වැනි කාලකන්ණි මං මිනිහෙක් 24 මේ මරණයේ ශරණින් මම මුදන්නේ කවරෙක්ද දෙවන් වහන්සේට ස්තුති වේවා මොකද කරන්නේ දෙවන් වහන්සේට මං වගේ කාලකන්ණි දෙවන් වහන්සේට ස්තුති වේවා ඒක ශුද්ධාත්මන ලැබන විදිය අපේ ස්වාමීන් වහන්සේ ජේසු ක්‍රිස්තුස් වහන්සේ මගින් මම මුදන්නේ දෙවියන් වහන්සේය. මේ තෝරා ගැනීම ඇතුළට උන් වහන්සේ ගැඹුරින්ම එන්නම ඕනේ මගේ ප්‍රේමවන්තයනි. අපි සුවිශේෂයේ අවසාන කරමු. සුවිශේෂයට යන්න. මොකද්ද උනාස කියන වචනේ? ලුක් 9:23 ඉඳන්. ඔය ආදර ප්‍රේමවන්තයනි ජේසුගේ මේ තෝරා ගැනීමත් එක්ක අපි ජීවිතය අයිති කරගන්නම ඕනේ. ලුක් 9:23 සිට. වචන ගැල්. ජේසුස් වහන්සේ සියල්ලන්ට කතා කොට යමෙක් මා අනුව එන්න කැමැත්තේද ඔහු තම කම නසා. මොකද කියන්නේ? තම කම කියන්නේ අර මාංශය මට ඕන දෙයි
තමකම ගලවා පැත්තක දමාද කියන්නේ? තමකම ගලවා පැත්තක දානද කියන්නේ? මොකද්ද කියන්නේ? තමකම නසා. නසා කියලා කියන්නේ? නසා කියන්නේ? නසා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ තමකම තමකම මේ මේ පිටු තමකම කියලා හිතන්න. තමකම නසා කියන්නේ? ඒ කියන්නේ නසා කියන්නේ ඒක. ඒකයි එලිෂාව කැඳවෙන වෙලාවේ එලියා එලිෂා මොකද කරන්නේ? හරකව මර හරකව හරක බාන මරනවා. නගුල කඩනවා. පුච්චලා මස්තිකත් කන්න දීලා තමයි. ඒකයි නගුලට අත තියලා ආපස්ස බලන්න එපයි කියලා කියන්නේ. තේරෙනවද කියලා? පෙදුරුතුමා කොහොමද ගියේ? බොට්ටු එහෙම වෙරළ තියලා පරිස්සම් කළා වහලා තියලා ගියා. ඊට පස්සේ ආයි ජේසු උත්තාන උනාන් පස්සේ මේ අහස දැක්කන් පස්සේ කවුරුත් නැහැනේ. ආයි ගියා බොට්ටුවට. පොරවක් කරන් කට්ටල්ලා අබ්බඳලා බලනවා. ඒකයි හැබැයි ඊට පස්සේ බොට්ටුව තිබ්බා ආයි හැරුන්නේ නැහැ කවදායින් පස්සේද? ශුද්ධාත්මයානෝ ලැබුණායින් පස්සේ. ඒකයි ජේසු කියන්නේ තමකම නසා. මේක මම ප්‍රේමන්තනේ ඔබට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ආඥාවේ. ඒකයි ජේසු කිව්වේ. ජේසු තනං කෙලිම තමකම නමසා කළා. තාත්තා ඉස්සරහා තාත්තේ නැසුවා. දැන් කියන්න දැන් දෙන්නම් ආයි කුරුසය දෙන්නම් අපි ගිහම ternary කියන්නේ කිසි ප්‍රශ්නයක් නැතත් එහෙම තාත්තා ජේසු තමක නම දැස්සේ කොහොමද තාත්තේ මම මේක කරන්න අමාරුයි ඒක යාඥාවේදී ඔසවන තැනක් මගේ ආදර ප්‍රේමාන්තේනි තමකම නසා සතිපතා මාස්පතා අවුරුදුපතා කුරුසය රැගෙන එන්න නෑ අද කුරුසය එක දවසක කරදර එක දවසකට ඇති අද කුරුසේ ගන්න. යා අපි දැන් යා යවන්නේ. හෙට කොහමද? දැන් අනිද්දා මේ මුණයින් පස්සේ දැන් ලබන මාසෙ මේ වුණා. අරවත් ගන්නවා. අතීත හප්පු අරමු නානේ. දා එහෙම උනානේ. අද මේ කොහොම වෙයිද දන්නේ නැහැ. ඒකත් ගන්නවා. මේකත් එහෙම එකක් නෙමෙයි. අද දවසේ. එදිනෙදා කුරුසය දරන්න අවශ්‍ය එදිනෙදා භෝජනය දෙනවා. භෝජනය තියෙන්නේ කොහෙද? කුස්සියේද? මිනිසා කෑමෙන් පමණක් ජීවත් නොවන්නේ. දුනාසගේ මුවින් ඉක්මන වචනයෙන් ජීවිතනේ ශක්තිය වචනේ දෙන්න. වචන අමාරුවෙන් හරි මේ තැනට යන්න මගේ ප්‍රේමාන්තිනි මේ කාලේ ඔබ වැස්සැරෙන්නට මොනේ ඔබගේ ජීවිතය වෙනස් වෙන්න. සිය ජීවිතය රැකගන්න කැමති යමෙක් වේද ඔහු එ නැති කරගනි. මා ඒව මොකද කරේ? තහනම් ගෙඩි කාලා එයා ආරක්ෂා වෙන්න හැදුවා. මම මා බලා ගන්නවා. ජීවිතය සම්පූර්ණයෙන් නැති වුණා. හැබැයි ජේසු මොකද කරේ? තමුන්ගේ ජීවිතය නැසි කරා මරණයට විසි කරා තාත්තා එයාව ඔසව ගත්තා. සිය ජීවිත රැක ගන්න කැමති යමෙක්ද ඔය නැති කරගනි මා නිසා කියන්නේ කවුරු නිසාද? ජේසු නිසා. මතක තියාගන්න. මේ ජීවිතය අනිත්‍ය ජීවිතං අනිත්‍යං මේ කතන්දර නෙමෙයි. ජේසු නිසා ජීවිතය නැති කරගන්න. ජේසු නිසා ඔබ කට්ටක් කන්න. ඔබ මේ කරන දේ ජේසු නිසා හරි ලේසි ප්‍රේමාන්තිනේ එහෙම කරන්නේ. නිකන් ඔය පාවෙන අභිධර්මය කර නෙමෙයි. මගේ ජේසු නිසා මම මේක කරනවා. මං ආසයි මේක මෙතනට යන්න. හැබැයි මගේ ජේසු නිසා මං එතනට යන්නේ නැහැ. මගේ ජේසු ඒ දේව ප්‍රේමයෙන් රෝම 5:5 කියන්නේ එකයි. දේව ප්‍රේමයෙන් ශුද්ධාත්මයන්ව මගේ හදවත පුරවනවා. ඒ ප්‍රේමයෙන් ආවයින් පස්සේ තමයි පෙදුරුතුමා කතා කරලා කිව්වේ මා කුරුස යන ගහන. හැබැයි මගේ ස්වාමීන් වහන්සේ යන ගව විදිහට නෙමෙයි අනිත් පැත්තට කළා නේ ගහන. ඒ ආදරයේ දෝරේ ගලද්දී ඔබ මම අඟ මොන දේ ඉල්ලුවත් ඔබ තෝරගන්නේ උන් වහන්සේට ඕන දේ මගේ ප්‍රේමාන්තේ. ඒකයි මේ චතාරිකේ එක් පරිශීලයක් එක්ක ඔබ ගැඹුරු ශුද්ධාත්ම ආලේපයකට යන්නම ඕනේ. දැස් කරගන්න. යමෙකු මුළු ලෝකේ ලබා ගත්තත් සිය ජීවිතය නැති කරගත්තොත් නැත්නම් විනාශ කරගත්තොත් ඔහුට කුමන ලාභයක්ද? ඒ නිසා කිවෙනවා ගන්ති වෙන ගන්න තියෙන. කිවෙනවා ගන්ති වෙන ගන්න තියෙන. ආ? 25. යමෙක් මුළු ලෝකේ ලබා ගත්තත් සිය ජීවිතය නැති කරගත්තොත් නැත්නම් විනාශ කරගත්තොත් ඔහුට මොන කොමන ලාභයක්ද? මගේ ප්‍රේමවන්තයනි ඔබගේ මගේ ලෝකය ඔබගේ මගේ සියල්ල ජේසු. එනිසා මේ චතාරිකයේ උපවාසය වනාසි කතා කළා කියනවා පරිසිවරුන්ගේ ගෝලයෝ සාවක ජෝන්තුමාගේ ගෝලයෝ ඇවිල්ලා කියනවා අපි උපවාස කරනවා ඇයි ගෝලයන්ට ඇයි ඔබ වහන්සේගේ ගෝලයන්ට උපවාස කරන්න කියන්නේ නැත්තේ? ජේසු කියනවා මනාලයා ඉන්නකොට උපවාස කරන්න ඕනේ නැහැ. නමුත් මනාලයා වෙන් කරන දවසක් එනවා. එදාදී උපවාස කරන්න. ගියාදර ප්‍රේමාන්තයනේ ඒ මනාලයා ජේසු. ඔබගේ මගේ ජීවිතේ ජේසු
වෙන් වෙන දවස බහිතන්න ඔබගේ ජීවිතයේ මොන තෝරා ගැනීම නිසාද ජේසුස් වෙන් වෙන්නේ ජේසුස් ඔබ අයින් වෙන්නේ ඒ නිසා ඒ තෝරා ගැනීම තුළ ඉහලින් බලය ලබාගෙන නිදහස් වෙන්න අද උනාස ඔබට ආරාධනා කරනවා අපි අවසන් කරමු